තෙරුවන් සරණයි සියලුම දෙනාට ආදරේ කියන එක මොකක්ද කියන කාරණේ සිහිපත් කරන්නයි මම සූදානම් වෙන්නේ. සමහර දරුවෝ ඉන්නවා පුංචි කාලේ තරුණ සමාජයේ අවුරුදු 20 30 දරුවෝ ආදරේ කරනවා. මුල් කාලේ ආදරේ කරනකොට තමන්ගේ පිරිමි පුද්ගලයාට හෝ ගැහණු පුද්ගලයාට හෝ ආදරණීය නම් වශයෙන් කතා කරනවා. ආදරේ ප්‍රකාශ කරන්න පුළුවන් උපරිම ආදරණීය නම් වශයෙන් ප්‍රකාශ කරනවා. හැබැයි ඒ ආදරණීය නම් වලින් ප්‍රකාශ කරාට පස්සේ ටික ටික කාලය යැවීමෙන් ඒ ආදරණීය නාමයන් වෙනස් අතකට හැරෙනවා. එතකොට ජීවිතේ ගත කරගෙන යනකොට වෙනස් වෙනවා. ඒ වගේම තමයි ආදරණීය නම් වලින් කසාද බඳින්න කලින් කතා කරනකොට කසාද බැඳတာ පස්සේ මුල් කාලෙත් ඒ ආදරණීය නම් ඒ විදිහටම ප්‍රකාශ කරනවා. හැබැයි ටිකෙන් ටික කාලය යැවීමෙන් වයසට ගියාට පස්සේ ඒ ආදරණීය නම් පැත්තකට ගිහිල්ලා ඔබ බම්බුලන්තෝ කියන වචනෙට පවාපත් වෙනවා. මේ සමාජයේ මම දන්න තරමට, මේ සමාජයේ අපි දකින තරමට පෞල් සමාජය තුළ ආදරයෙන් ඉන්න පුද්ගලයන් මේ සමාජයේ ඉන්නව අඩුයි. තමන්ගේ ස්වාමි දියණියට, තමන්ගේ ස්වාමි පුරුෂයාට උඹ බම්බුලන්තෝ කියන වචනයකින්වත් ප්‍රකාශ කරපු නැති සමාජයේ ඉන්න ජනතාව බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. 1/2 ඉන්න එහෙම කතා කරලා නැති කෙනෙක්. ඒ මොකද? හැබැයි ඒ සියලුම දෙනා මුලින් අර ආදරය කියන එක තමන්ගේ හදවතට එකතු කරගෙන අර ආදරණීය නම් වලින් ප්‍රකාශ කරගෙන ආදරය කරපු කෙනෙක්. හැබැයි ජීවිතේට ඔබ ජීවිතේ ගත කරනකොට ඒ ජීවිතේ ගත කරන තුරාවට තමන්ගේ ආදරය කියන එක හදවතට එකතු කරගෙන ජීවිතේ ගත කරන්න ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.